ඒ නැවතත් ඔබත් එක්ක එකතු වෙනවා සජීවීව. අමාරු ඔබට අපේ විරාමයට යන්න කලින් කිව්වා වගේ මේක වෙනමම ගීතයක්. අපේ වැඩසටහනට අවස්ථා ගණනාවකම ආපු ගීතයක්. සුනිල් එදිරිසිංහන් ගායනා කරන මේ පැනමඩ කඩිති වැව්තාවලු ඒ කාලේ. මේකක් මේ පාසල් ජීවිතය ගැන, තමන්ගේ බාල කාලය ගැන අපූර්වට ලියවුණු කියවුණු ගීතයක්. ඔබ මේ කොතනද මේ ගීතේ ඉන්නේ? ඒ දැන් පාසල් අවුරුදු 14දී මහේෂ් මම මට අවස්ථාව ලැබෙනවා ෆස්ට් 11 ටීම් එකට ශ්‍රී ලංකාවට. 14දී. ඒ කියන්නේ 14ේ මම කැප්ටන් කරනවා. කැප්ටන් කරලා උදේ ගහනවා අන්ඩර් 14 මැච් එක. හවසට ගහන්න වෙනවා අන්ඩර් 16 මැච් එක. ඔබ කොහොමද අර කාලයක් ඔබේ මේ 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 දක්ෂතා පිළිබඳව නොසැලකිල්ලෙන් කතා කරපු අය ඉදිරියේ එච්චර ඉක්මනට එහෙම ගමනක් ආවේ? ඒ කියන්නේ මං කියන්නේ අමුතුම මේ මේ අමුතුම වාසනාවක් සිදුවීමක් ඇතට. අවුරුදු 12න් පහළ ප්ලේස් නැහැ. අවුරුදු 3ක් විතර ගියා. අවස්ථාව නැහැ බෝල ඇහිඳ විතරයි. අවුරුදු 13න් පහළ පළවෙනි අවුරුද්ද කිව්වා කණ්ඩායමේ හොඳ කට්ටිය ඉන්න නිසා වාට අවස්ථාවක් ලැබෙන එක නැහැ එන්න එපා කියන. ඒත් මං ගියා. අවුරුදු 3ෙත් අන්ඩර් 12 එකෙත් මම ගියා. මොකද හේතුව අයියා ආනන්දේ අයියා සෙල්ලම් කරනවා අන්ඩර් 14 අන්ඩර් 15 ටීම් එකට සෙල්ලම් කරනවා. ඉතින් ආනන්දයි නාලන්දයි තිබුණේ එකම ග්‍රවුන්ඩ් එක. ඒක නාලන්ද ග්‍රවුන්ඩ් එක. ඉතින් අයියා හැමදාම හැන්දෑවට දවල් වුණාම එනවා නාලන්ද ග්‍රවුන්ඩ් එකට. ඉතින් මට ගෙදර යන එක ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් තාත්තලායි තාම ගෙදර ඉන්න කට්ටියත් මේක වුණේ නැහැ. ඉතින් මට වෙලා තිබුණා ඉස්කෝලෙන් පස්සේ ඉඳලා මේක ඉතින් ප්ලේස් නැති වුණත් ගෙදර යන්න එපා කිව්වත් මම හිටියා. බෝල ඇහිඳා අනිත් හැමදේම කළා. නමුත් එක අවුද්දකදී අන්න 14 ගහන අවුද්දදී මට කිව්වා කෙනෙක් කණ්ඩායමේ කෙනෙක් නැති නිසා බඳුල පැද්දාගෙන බැට් කරන්න කිව්වා. බැට් කරපුවාම ඒ පළවෙනි විනාඩි 10 සෙල් බැස් සෙල්ලම් කරනකොට දැන් කිව්වා මෙයා තමයි ඕපනින් බැට්ස්මන් අපේ කිව්වා. ඒ තේරෙම සිද්ධ වුණා. කොහෙන් කොහොම පිළිවෙලට තිබුණා මම කෝච් කෝප් එකේ කෙනා සිලෙක්ට් කළා. ඊට පස්සේ එයා කයින් නම් කිව්වා අපේ ඕපනින් බෝලර් කෙනෙකුත් නැහැ නේ කිව්වා මේ බඳුල බෝලයක් ගන්න බෝල් කරන්න කිව්වා. ඉතින් ඒ වෙනකොට බෝලියොත් හම්බෙලා නැහැ නේ ආගෙට ලෙද බෝලයක් කියන එක. ඉතින් දන්න විදිහට බෝල් කරපෙන් නම් කිව්වා මේ අලුත් බෝලයක් දෙන්නද කියලා. මම කිව්වා දෙන්න කියලා. දුන්නාම ඒකෙන් බෝල් කරපෙන් නම් කිව්වා මේ ඊළඟ මැච් එකේ ඉඳන් ඕපනින් බැට්ස්මන් ඕපනින් බෝල් හැටියට සෙල්ලම් කරන්න ඕනේ කියලා. ඒ ගැම්ම දිගටම ගියා. අවසාන උනේත් ඒ විදිහටමයි. ඉතින් මේ නිසා අවුරුදු 14ේදී අවුරුදු 2 3ක් සෙල්ලම් කරනකොට අnder 16 ටීම් එකටත් මම නැති කෙනෙක් හැටියට මම අවශ්‍යම කෙනෙක් වුණා. උදේ මැච් එක ගහලා එනකොට මට අnder 15 එකේ අnder 16 එකේ කැප්ටන් වෙනවා දික්කල්සමකුයි කැම්ප් පාසල් ගාගෙන මාව එක්ක යන. ඒ වාහනේ යන ගමන් මට කන්න කියනවා. බැස්සක මම දික්කල්සම හඳ ගන්නවා අnder 16 මැච් එක ගහනවා. ඉතින් ඒ විදිහ තමයි ශ්‍රී ලංකාවේ. ඒ අවුරුද්දේම අවසානයේදී 3rd term එක අපි දවසල කියන්නේ සැප්තැම්බර් මාසේ වුණාට මම ෆස්ට් 11 ටීම් එකට සිලෙක්ට් කළා අවසානයි. ඉතින් එතන ඉඳන් ඉතින් ඉගෙනීමේ කටයුතු සිද්ධ වෙන්නේ නැහැ නේද? මේ බෞද්ධ ආහත ඉන්න කොළට මේවා ලැබිලා කියන. ඉගෙනීමට ගොඩක් බාධු වුණේ බවන්නේ. ඉතින් හැබැයි ඉතින් මාව මට උගන්වන්න ගොඩක් උත්සාහ ගත්තා. සර්ලා ටීචර්ලායි ආදී මේ මගේ පන්ති හිටපු මං කිව්වේ දොස්තර කමලදාස මොහන් ඩිසිල්ලාන කට්ටිය. හැබැයි ඉතින් ඒගොල්ලන් උත්සාහ ගත්තට වැඩේ යන්නේ නැහැ. වැඩ අටම ලිව්වේ ඒක එක්සයිස් පොතේ බං. ඒක මම ගොඩක් කරලා මම මගේ වයිෆ් ඉඳන් කියන්නේ ඔක ළමයි ඉස්සරහට නම් කියන්න එපා කියන එක. ඉතින් ඒක නෑ ලීසි මොකද ක්‍රෙඩිට් බෑග් එකත් එක්ක යන පොත් ගේන්නත් බෑනේ. අද පොත් බෑග් දැක්කම අද ළමයි ඉතින් ඒ එක්සයිස් පොත තිබුණාද අඩුම තරම ඊළඟ ලඟට ඒක තිබුණා ඒක තිබුණා. ඉතින් උදේ නහන් යනවා සෙල්ලම් කරනවා පන්ති මොනවාද හේතුව නිසා මම මොනිටර් කරද්ද මම පන්ති මොකක්ද හේතුව නිසා ඉතින් ගුටි කන්න සිද්ධ වුණා. ඉතින් මේ මම මේ ටීචර්ලා උත්සාහ ගත්තා. නමුත් අදත් මට ටීචර්ලා හම්බෙනවා අපි විශ්‍රාම ගුරු සංගමයට ගිහින් සම්බන්ධ වෙනවා. සතුටින් මාත් එක්ක කතා කරනවා. ඉගෙන ගන්න බැගුණ කොල්ලෙක් හැටියට නෙමෙයි මට සලකන්නේ. ක්‍රීඩාවෙන් ඉහළ ගිහින් මං හිතන්නේ මේ සින්දුව මං දැම්මේ හිටපු ප්‍රින්සිපල්ලා තුන්දෙනෙක් මතක් කරනවා. ගුණපාල වික්‍රමාත්නේ මෑතකදී නැති වුණේ. ඊළඟ අතුකෝ කාලය සුගුණදාස අතුකෝවාල සහ ධර්ම ගුණසිංහ මේ මහත්ව තුන්දෙනාගේ නම මතක් කරන්නට ඕනේ. මොකද ලොකු හයියක් ඒ තුන්දෙනාමට දුන්නේ. ඒකම උතර මේ ගීතේ ඔබ ගෙනෙන්නේ ඒ තමන්ගේ පාසල් කාලේ තමන්ගේ ගුරුවරුත් සිහිපත් කළා. අන්ත අපි සහයට කියන්නේ ගවුන් බෝය කෙනෙක් හිටියා. තවනිත් සේවක කට්ටිය ඔක්කොම මේ උදව් කළා.
මාව ඉහිලට ගන්නට يعني සෑම වෙලාවෙම ක්‍රීඩාව නිසා ඉගෙනීම් පැත්ත නෙවෙයි දැන් ඔබ නෑ ඔබ දැන් ඔබ රටේ කීර්තිමත් පුද්ගලෙක් බවට පත් වෙනවා ඔබ පළවෙනි ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය මේක මම හිතන්නේ කිසි කෙනෙකුට බින්දින්න බැරි වார்த்தාවක් බින්දින්න බැහැනේ ඒක සදාකාලිකයි ඔව් ඒත් ඒ වගේ නැවත පෙරලා ඔබ ඒ ගුරුවරුන්ට ඔබගේ ක්‍රීඩකෙක් බවට පත් කරපු ඒ ඔබේ සහයට හිටපු මිනිසුන්ට කිසියම් සේවයක් කළාද ඔව් දැන් අපි ගොඩක් මුණ ගැහෙනවා උදව් කරනවා මේ දේවල් තියෙනවා පාස දැන් උනත් ඔය කිව්වා අපි කිව්වේ නැවතත් පාස වෙනවා කියලා මම ග්‍රවුන්ඩ් එක බලාගන්නේ මම අපේ ආදිසි සංගමේ නිසා ග්‍රවුන්ඩ් එක පිච් එක බලාගන්නේ මම මුදල් එකතු කරන ආදිසියන්ගේ ඒ මුදල් වීදම් කළා තමයි ග්‍රවුන්ඩ් එක බලාගන්නේ මේ ඊයේ පෙරදත් සැහෙන වැඩක් කළා අපි මහල ජවදන් සැහෙන උදව් කළා අපිට ඒක නමුත් මේ මේ දැන් ඔය කිව්ව කතාව හැටියට මට ආපහු යන්න හම්බුනොත් ඉස්කෝලෙට මේ 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 ගුහුන් පොඩ්ඩක් සලකලා බලලා මම නම් තව ටිකක් පාඩම් කරනවා ඔව් අනිවාර්යෙන් මේ පාඩම් නොකිරීම එදා යටුවක් නැති වුණාට ආපහු හැරිලා බලනකොට ජීවිතේ අඩු ගානේ ඒ ලෙවල්වත් කරා නම් හොඳයි කියලා හැඟීමක් ඇති වෙනවා මොකද ඒක පොඩි අඩුපාඩුවක් කියලා මට දැනෙනවා ඔව් ඒ කියන්නේ අධ්‍යාපනයේ වශයෙන් අධ්‍යාපනික වශයෙන් තමන්ගේ තියෙන අඩුපාඩුව කිසියම් අවස්ථාවක මතු වෙනවානේ මතු වෙනවා දුකයිද නෑ ඉගෙනගත්ත දේ දැන් දුක හිතෙනවා එදා නම් දුක හිතුනේ නැහැ මොකද මුළු ඉස්කෝලෙම ඉතින් සෙල්ලම් කරපු අවු 13 ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් නිසා බලනකොට පොඩ්ඩක් පිළිගැනීමක් තිබුණානේ ඔය කිව්ව මට පිට පාසල් තිබුණානේ ඔය ගෝත මේක වේ මේක බාලයා වල කොහොම තිබුණා නිසා ඉතින් ඔලක් වුණේ නැහැ ක්ලිප්ටන් බාලිකාව ඔව් ඕල් සෙන්ස් එක ඕල් සෙන්ස් නමුත් වා කිව්ව වගේ නැවතත් හමුණත් අනිවාර්යයෙන්ම ඒ ලෙවල් එකෙන් පාඩම් කරනවා නැවත ඉස්කෝලේ යන්න හමුණත් අවස්ථාව පාඩම් කරන්න විතරමද යොදාගන්නේ නෑ ඒක අතපහු කරන්නේ නෑ අනිත් ඒ විදිහටම කරනවා කිසිම දෙයක් වෙනස් කරන්නේ නැහැ අරක අතපහු කරන්නේ නැතු වෙන මොකුත් කරන්නේ නැහැ කරන්න අවශ්‍ය නැහැ නේ යාළුවෝ ඉන්නවා තාමත් ඉන්නවනේ යාළුවෝ මං කිව්වා වගේ මම උඳුගු වගේ යාළුවෙක් ඉන්නවා හරි ලස්සන සුන්දර තාමත් මං කතා කරන්න නෑ ගායත්‍රියෝ මන්ද මට දෙපාරක් කියන නම කියන්න බෑ තින්ද මං සද්දන කර ඉන්නවා ඇහුණා නම් ඔබට ඔබට තාම ඔබ hina වෙනවා ඉතින් අපි ගීතයට යමු මෙන්න අද දවසේ අපේ ගීත තෝරන්නේ බන්දුල වර්ණපුර අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායකයා බිඳින්නට නොහැකි වார்த்தාවක් තමන් සතුව ඉන්න පුද්ගලෙක් අපේ රටේ කීර්තියක් ජාත්‍යන්තරවත් කර දුන්න පුද්ගලයා ඔහු මේ ගීත 10 ඔහුගේ ජීවිතයත් එක්ක මුහු කළා තමයි අද අපිත් එක්ක බෙදාගන්නේ ඉතින් ඔහු තෝරන හතරවෙනි ගීතය පැන මඬ කඩිති වැව්තාවලු ඒ කාලේ ඉස්කෝලේ ගිය හැටි අපිට තාම මතකයි ආයන්න හමුරුත් අපි ආයෙත් යනවා ගන්න
අභියෝගයක් තිබුණා ගැත්‍රි නේද? ඒ කියන්නේ මේ 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 සුනිල් ඉදිරිසිංහ මහත්මයා ගායනා කරන ගීතයක් කාන්තා හඬකින් ඇහෙනකොට තියෙන අභියෝගය ඔබ සතුව තිබුණා. මොහොතින් ගායනා කළා. මහින්ද චන්ද්‍රසේකරයන් තමයි ගීතය රචනා කළේ. ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතය. මේ ගීතයෙන් ඊළඟ ගීතයට යන්න කලින් මට හිතෙනවා මේ මේ ගායත්‍රි මේ මාධව දැන් මේ ගීත 10න් තාත්තා දුන්නේ මාධවට එක ගීතයයි. නමුත් මට හිතෙනවා ඔබේ හඬින් තව වෙනම වෙනස් ගීතයක ඔබ මෙතන තිබුණා නම් හොඳයි කියලා හිතුණු ගීතයක පොඩි කොටසක් ඔබේ හඬින් අහන්න. මෙතන තියෙන්න ඕනේ නැහැ. මට හම්බුණා නම් හොඳයි ගයන්න කියලා. අම්මා සඳකි. අම්මා සඳකි. හා හොඳයි. හොඳයි. ඒක තාත්තා ගැන ලියවුණු කියවුණු ගායනා වුණු ඉතාම මනරම් ගීතයක්. ඒකෙන් කොටසක් ගන්නවා. පොඩි කොටසක්. හා. අම්මා සදකි නම ඉරුව ඉරුවෙමි. ඒරහනින් නුඹේ ලෝ හසට කවුකිරිය වුණාමදී විහිරට ගායනා කළා. ඒ වගේම ඔබේ ගීත ඔබ ගායනා කරපු ගීතේම පුංචි කොටසක් උපුටගෙන මම ඔබෙන් අහන්නම්. අද ඔබ තාත්තා කෙනෙක්. ඔබේ තාත්තා ඔබ මේ ලෝකේ දැකපු දවසේ මොනතරම් ආදරයක් ඒ හිතේ තියෙන්නේ නැද්ද කියන එක ඔබ අද ප්‍රායෝගිකව දන්නවා. ඒ තමන් දන්නේ තමන්ගේ පුතෙක් මේ ලෝකෙට එළිය දකින්න එක මම දන්නේ ඕන අම්මා තාත්තගෙන් තමයි මේ දේ ලොකුම දේ. ඉතින් ඒ ඉතරන්නේ මුලින්ම තමන්ගේ කියන්නේ තමන් මගේ තාත්තා තමන් මගේ ළමයාව ඉස්සෙල්ලා වඩා ගන්න උරත් ඒ හැඟීමම තමයි මරණ ආවේ. ඒක දැනෙන්නේ එහෙම වෙන්න ඕනේ නේ. හරි. දැන් ඉන්න පුතාලා අහගෙන හිටියා නම් ඒ මාධව කියපු කතාව වටිනවා. තාත්තා හෝ අම්මා තමන්ට මොනතරම් ආදරේද කරා කියන එක තමන් තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් වෙන්න කලින් දැනෙන්න පුළුවන් නම් නේ. කහරි වටිනවා. ඔබ අහගෙන හිටියා මොනවද කියන්නේ කියලා. නේද? මම ඉන්නේ සබය දන්නේ අදහස් ප්‍රකාශ කරන්න නෑ නේද? එහෙම පස්සෙන් නැතුවදනේ. මම හිතන්නේ ඔහු නිදහස්. ඔය පොඩි කාලේ නම් සින්දු කියන මොකද අපේ ගෙදර දවස්වල හින්දි ෂෝ නේ බැලුවේ. ඉතින් මෙයා දවස්වල හින්දි සින්දු තමයි කියන්නේ. පොඩි කාලේ නම්. සින්දු කියන්න පුළුවන් කමක්. හොඳට ගයනවා. හොඳට ගයනවා. මම ගන්න පොළ නෙමෙයි හැබැයි. ගෑනේ. එහෙම නම් එහෙම ගායන්න වෙන්නේ නැහැ. ඔබේ ඊළඟ ගීතය මේ තාත්තා වුණත් මා බත සරි කරන මේකත් ඉතාම හිරි ගීතයක්.
මේ ගීතයෙන් ඔබ දකින්නේ ඔබේ ජීවිතේ කොතරම්ද? මේම දැන් පාසල්ද ගිහිල්ලා යෝනහම ඊළඟට ඉතින් අපි කල්පනා කරන්නේ මේ යම් අවස්ථාවකදී කසාද බඳින්න සූදානම් වීමක් නෙවෙන්නේ. මොකද ඒක නිසා මෙහෙදී මේ කොහොම තියෙන්නේ මගේ හේමාලි සම්බන්ධයෙන්. හේමාලි සම්බන්ධයෙන්. ඔබේ හැම සූදානමක් තිබුණේ කොයි කාලෙද? 72 තමයි. මොකද මගේ ප්‍රතිපත්තිය තුන රස්සාවක් හම් වෙනකන් කෙල්ලෙක් දාගන්නේ නැහැ කියන එක. එහෙමයි. ඒ කියන්නේ මේ දාගන්න කියන්නේ මේ බඳින්න කතා කරන්නේ මේ සීගස් පිට යන්නේ අයිතිව තින් එහෙම තියෙනවනේ ඉතින්. ඔබේ දාගන්න කියන වචනේ තමයි ඉස්සර තිබුණේ. දැන් තමයි දාගන්න නැද්ද? තාම දාගෙන නැද්ද? දාගන්නේ නැද්ද නේද? ඒ වනිසා හේමාලිය මම මුණ ගැහෙන කලින් හේමාලියගේ අයියා මාත් එක්ක පන්ති හිටි. ඒ නිසා හේමාලිය මට මුණ ගැහෙනවා. ඉතින් හැබැයි හේමාලිය ඔබට මුණ ගැහෙනකොට ඔබ රටේ පාසල් මට්ටමේ ජනප්‍රිය චරිතයක්. නෑ පාසල් ඉවත් වෙලා 72. මම ඉවසල 71 නේ. 72 ජාතික කණ්ඩායම නියෝජනය කරන්න දැස් වෙනවා. ඉතින් ඒක නිසා මේ හේමාලිය ආදරය කරේ බන්දුල වර්ණපුරටද නැත්නම් වර්ණපුරගේ ක්‍රිකට් වලටද? නැකකද දන්නේ නැහැ. දෙයියන්ගේ පිටින් දැන හිටින්නේ නැකකද? එහෙමද? ඔව්. මේ කතාවත් මම කියන්නම්. මොකද මැච් වලට එනවා නමුත් ක්‍රිකට් ගැන දැනීමක් නැහැ. නමුත් දැන් දන්නවා. මොකද පුතු දින ශ්‍රී ලංකාවට ගත්තට පස්සේ එකවතාව මට මතකයි මේ දෙන බිග් මැච් එකේ පුතු දෙන්නම බිග් මැච් එක ශ්‍රී ලංකාව නාලඳනාල. මේ අපේ නාලන්ද ටීම් එකට. මේ දෙන ශ්‍රී ලංකාව නම එක්කෙනෙක් රන් අවුට් වුණා දුවල. රන් අවුට් නම් ඉතින් මට මතකයි හිමල කියනවා රන් අවුට් නෝනේ. දුවන්න එපා. දුවත් රන් අවුට් වෙන්නේ. ඒක දුවන්න නැතු වෙන්නේ. ඒ වගේ දැනීමක් තිබෙයි. ඒක එහෙම හොඳ දැනීමක් තියෙනවා. හොඳ දැනීමක් තිබුණ නිසා මට ප්‍රශ්නයක් වුණේ නැහැ ඒ දවස්වල. මොකද මම ශ්‍රී ලංකාව යනකොට ගෙදර ප්‍රශ්න මම ගේට්ටුව ගාව තියලා යනවා. ක්‍රිකට් වල ප්‍රශ්න ගේට් ක්‍රිකට්ේ ගේට්ටුව ගාව තියලා යනවා. ඒකෙන්ද මේ පටලෑමක් සිද්ධ වෙන්නේ නැහැ. අර ඔබේ මේ උත්තරේ තිබුණා දෙයියන්ගේ පිටින් ක්‍රිකට් ගැන දැනගෙන හිටියේ නැහැ කියලා. ඇයි ඉච්චර බැරෑරුම් විදිහට ඒක දැක්කේ? මම දන්නවා ගොඩක් කට්ටියට ගෙත ගන්න බෑනේ අහන ප්‍රශ්න. ඇයි ගැහුවේ? ඇයි මේක කළේ? ගහන්න තිබුණනේ. මේ මේ ගහතම මිනිස්සුන්ට වඩා ගෙදර මිනිස්සුන්ට දන්නවා කෝච් කරන්න. ඉතින් දැන් වර්තමාන තත්ත්වෙ මේ වර්ණපුර මහත්තයා එහෙමනේ දැන් පිටියට ගිහිල්ලා ක්‍රිකට් ක්‍රීඩා කරන අයට වඩා හුඟක් හොඳට දන්නවනේ මේ 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 විස්තර વિચારය කරන අය. ඒ පන්දුවට එල්ල කරන උනේ පහර ඒක දන්නවනේ. මට සමහරట్లా හිතලා තියෙනවා ඉතින් එයා නොගින් વિચારකයා ගියා නම් හොඳයි කියලා. මහේෂ් මමත් વિચારකෙන්නේ. ඒක මම දන්නවනේ ඔය කරන්න බැරි ඔක්කොම ටික හරියට කරත හැකි ඔය පෙට්ටියට ආවට පස්සේ. ඒ කියන්නේ මේ මේ මයික් එක අතර ගියා. මයික් එක අතර ගියාට පස්සේ බැගදී කියනවා මේ දැන් අය බොයිකොට් කියලා මිනිස්සු එක්ක හිටින් ගලන. මේ මිනිස්සු බොයිකොට් දුවන්නෙම නෑනේ. හා. දිව්වත් අන්න මිනිස්සු ගන අවුට් වෙනවා. එහෙමද? ඔය මේ මිනිස්සු කමෙන්ටරි දෙනකොට බැට්ස්මන්ලාට බයිනවා මුන් දුවන්නේ නෑ කියලා. එහෙම එක දෙක ගන්න තිබුණා එක දෙක ගන්න තිබී ඒ වගේ මේ අපිට කරන්න බැරි කියන්නේ අපිට කරන්න බැරි දේවල් හොඳ හැටි කියලා දෙන්න කරන්න පුළුවන් විදිහට තමයි කතා කරන්නේ මෙතන මේ વિચારයට ආවට පස්සේ ඒක ලීසි වැඩක් තවන්නේ ක්‍රීඩකයන් කී දෙනාද අම්පයර්කම කරන්නේ අම්පයර්කම යන්නේ නැහැ ලීසි අපි අම්පයර්ට බයිනෝ කොච්චර බයිනෝ නමුත් අම්පයර් කරන්න ඉස්සරහට එන්නේ නැහැ කමෙන්ට් දෙන්න කැමති ලීසි මම දැකලා තියෙන මේ පන්දු එවනකොට සමහරලාට මේ පිතිකරුව හිතපුවත් නැති වෙන්නත් පුළුවන් ඒක නමුත් ඒක කොහොමද කරන්න ඕනේ කොච්චර අංශක ගාණක් ගිහිල්ලාද පහර රට හිතාගන්නත් බැරි ඒ අය ලංකාවේ කණ්ඩායමට ආව නම් ෂෝක් මේ මේ මෑතකදී මට අවස්ථාව ලැබුණා මේ විශ්වවිද්‍යාලයෙන් පුහුණු කරන්නට ඒ කියන්නේ විශේෂඥ විශ්වවිද්‍යාලයෙන් ඒකදී මම වැඩමුළුව කරනකොට මම ප්‍රශ්න පත්‍රයක් දෙනවා. පොඩි ප්‍රශ්න පත්‍රයක් එක. ඒක දෙන්නේ ක්‍රීඩා පිටියේ ස්ථානයන් මොනවද? මිඩ් ඕෆ් කියන්නේ කොහොමද? මිඩ් ඕන් කියන්නේ මිඩ් ඕන් ස්කෝලේජ් එක මොකක්ද? නේද? ඉතින් ආපු කට්ටිය දැන් කට්ටිය ආපු කට්ටියට සමාහ කට්ටිය ලකුණු 10ක්වත් නැහැ. මං කොහොමද මේක සම්පූර්ණ විස්තර විචාගේ දැනගන්න බැ මේ ස්ථානය? ඇත්තටම දන්නේ නැද්දේ. එහෙනම් මේක එහෙමනම් කියන්නේ ඔය ලස්සන්ට මිඩ් ඕන් කලාපයට උඩින් පහර දුන්නා කියලා. මේ අපිට ගුවන් විදුලිය කියන්න පුළුවන් ඒක. ඒ පේන්නේ නැනේ. රූපවාහිනිය කියන්න බෑ. රූපවාහිනිය කැමරේ දෙන අමාවුයි. හහ්. ඒක දුන්නාම ඒ ගහන තැන බෝලේ යන තැන කියන්න බෑ. අල්ගේ කොහෙ ගියත් අපේ පිච් එක මවන්නේ අපිනේ රේඩියෝ එකේ. ආ රේඩියෝ එකේ පුළුවන්. ඔව් පුළුවන්. දැන් ඔබ කියන්නේ ඊට පස්සේ අපි විස්තර විචාරය රේඩියෝ එකෙන් අහන්න කියලාද? අහනකොට වෙනම පිච් එකක් මැවෙනවා. බෝලේ තියෙන්නේ වෙන පැත්තක අපි කියන්නේ. ඔව් දැන් අපි ගොඩක් කරා. හැබැයි මේ හැම විස්තර විචාරකයකම නෙවෙයි. නෑ මම කියන්නේ මේක මේ අදාළ අපි මේ කතා කළාද අපි පොවෙන විශ්වවිද්‍යාලයෙන් ඉන්නවා ගොඩක් ඉන්නවා අපි ගැන කතා කරගෙන ඉන්නවා මට ඉස්සරහද දැන් ගොඩක් කරලා දැන් ටීවී එක බලන කමෙන්ටරි දෙනවනේ ඔව් දැන් කියන්නේ මොකද්ද බෝලේ ගැව්වා 6ක් ගැව්වා අපි අට්ටාලේ ගාවට වැටුණා කියනවා
ප්‍රශ්න මතුවා තියෙනවානේ ලයිව් කියන එක තියෙනවානේ ඊළඟ දෙනවා රෙකෝඩඩ් මට දැන් කියන නෑ මේක ලයිව් නෙවෙයි මේක රෙකෝඩ් එක කියලා. අපි ලයිව් කියලා ඉවරයි. මං කව මට කියන්න බෑ මේක ලයිව් කියලා. හ්ම්. මොකද ඒ ඒක 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 ක්‍රීඩේ කැට මට කියන්න බෑ. හ්ම්. විශ්වක විශාල කැටට කියන්න පුළුවන් වෙයි. නමුත් මං කව මට ඒක කියන්න බෑ. මං කිව්වා තමයි මං කිව්වා මේක ලයිව් නෙවෙයි කියලා. හ්ම්. පස්සේ මම ගෙනලා ඉඳන් ඇයි එහෙම කිව්වේ කියලා. මං කියන්නේ මං කිව්වා ඇත්ත. ඇත්ත කියන්න එපා නම් මම එතන ගෙන ගන්න එපා කියන එක. හ්ම්. ඒ ශක්තිය ආවා. ආවා. ඔබ එහෙම එහෙම පිටකොන්දක් තියෙන චරිතයක්. ඒක හරි ඒ ගැන ආඩම්බර මේ දැන් තාත්තා වුණ බත සරි කරන මේ ගීතේ තොරතුරු තව ටිකක් කියන්න කියන්න වෙනවා නේ මොකද මේ දැන් හේමාලි 72 මං කවද මුණ ගැහුණා කියන එක ඔව් ඒ හේමාලි මුණ ගැහන්නේ එක මේ කැමති වෙන එක හේතුවක් තමයි අපිට පඩි හැමෝම උපල් 750යි දවස් හ්ම් හේමාදේ බලපුවාම හේමාලි මේ මේකප් අරෙමින් දාන්නේ නැහැ අරිම සරල ජීවිතයක් ගත කරලා මම 750 පඩියෙන් ජීවත් වෙන්නත් එපා හ්ම් මොකද 750 පඩියෙන් ඕවට විඳන් කරන්න ගියොත් ඒ 752 752 ඒ නිසා මට පුළුවන් කොහොමද මේ 750 ජීවත් වෙන්න පුළුවන් දෙ කියන පුළුවන් කියලා තමයි මම කැමති වුනේ ඉතින් ඒක නිසා ඇහුවම් බෑ කිව්වෙත් නෑ කවුද ඇහුවේ මම ඇහුවේ ඔව් ඒක තමයි ඔබ හේමාලි ඇහුවා ඔබෙන් කියන නෑ 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 කැමැත්ත තියෙන බව දැනගත්තා මොකද අපි ගොඩක් සමීප ආශ්‍රය කරන අයියා මාත් එක්ක පාසල් හිටපු නිසා අයියා උදව් කළාද අකමැති වුනේ නෑ ඒක තමයි ලොකුම උදව්ව ඔව් ඔව් බැටි පස්සවද පොඩි පොඩි ප්‍රශ්න මත උනා. ඒකට දීගෙව ලියහැ. ඒ දා ඔබ ගත්ත තීරණය ගැන අද සතුට වෙනවා. ඔව් අනිවාර්යෙන්ම. ළමයි තුනෙක් ඉන්නවා. දුවෙක් සහ පුතු දෙන්නෙක්. ඔය අපි කතා කරන ඉස්සර නමුත් හේමාලි තියපු කාලේ ටික මං හිතන්නේ මාත් එක්ක ඉන්නවා නේ. මේ වෙනකොට කල්පනා කරනවා මාත් එක්ක ඉන්නවට වෙනම මෙඩල් එකක් දෙන්නට ඕනේ. ඒ මනුස්සයා. එයාට. ඔව්. හ්ම් හ්ම් හ්ම්. ලීසි නෑ මං හිතන්නේ මාත් එක්ක ඉන්නට. නමුත් ඉන්නවා. මම දැන් ගමන් යනවා කියන්නේ දකුණු අප්‍රිකාවට ගියා බදන්න වෙයි. ඒ ප්‍රශ්න මත එනවා ඊළඟට මම ඉංගලන්තේ ක්‍රිකට් ගහන්න යනවා හොලන්ඩ් වල ක්‍රිකට් ගහන්න ඇති ළමයි ටික ඔක්කොම බලාගෙන තනින් යන්නේ ඒ දේවල් ඉතින් ගෙදෙට් වෙලා රැකියාවක් කළේ නැහැ මම ගෙදෙට්ලා ඒ දේ බලාගත්තා ඒ දේ බලාගෙන හිටියේ ඉතින් මම හිතන්නේ මේ කාලේ දැන් 80 ඉඳන් මේ කාලේ ඉඳන් එනකොට සෑහෙන කටයුතු ටිකක් කරලා නේ එහෙනම් ඒ ඔබේ ඔබවත් නියෝජනය කරමින් ඔබේ බරත් අරගෙන ගියේ ඔබේ ආදරණීය බිරිඳ සම්බන්ධව තමයි ඇයට තමයි මේ ගීතය. ඔව් මේක කියන්නේ මේක අවසානයේදී පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ. මම මේ පොඩ්ඩක් ඒ කියන්නම් මේ සින්දුව කියන්න ඊළඟ අවසානයේදී තව ටිකක් එකතු වෙන්න ඕනේ දැන්. මේක අපි ඉවර වෙලා අවුරුද්දේ අන්තිම මේක අපි කියමු. ඒත් එක්කම මේ මේ ගායත්‍රි අවුලක් කියන ගන්නේ. ගීතයට යන්න ඕන වෙන්න කියලා ප්‍රශ්නයක් මේ මම දැන් අර රුපියල් 750 ඇත්තටම ප්‍රමාණවත් වුණාද ජීවත් වෙන්න? නැති වුණා තාපෝ ඇති. නැති වුණා. රුපියල් 50ක් ඉතුරු පොතක් දානවා. ඒක හොඳයි. මගේ 72 72 නේ 80 80 ඒතල 72 ප්‍රොපෝස් කරාට බැන්දි 80 නේ ආ එහෙම 80 දහස් 150 නෑ 72 750 යි 80 දි වැඩි නේ ටිකක් වැඩි ඒතකොට ඔව් තමයි සිලෙක්ට් කරන 72 750 ගන්න ගණන් හදන්න ඕනේ ඒක හරි ශ්‍රී ලංකා කණ්ඩායමට ආවෙන් පස්සෙත් ලොකු දීමන නැහැ නේ මේ දවස්වල අපි ඒව ගැන ඉදිරියට කතා කරමු හරි
තාත්තයි අම්මයිනේ. ඔව්. දැන් අපි ආච්චි සීයා වෙලානේ. ඔව්. මම කලින් කිව්ව මුලින්ම කිව්වාගේ නම් ගොඩක් කරලා සිද්ධ වෙන්නේ ළමයිගේ ළමයි බලාගන්නේ. හ්ම්. ඉතින් මම හිතා මේ කියන මේ පදේ මෙන්න මෙහෙ වෙනස් වෙලා වුණා. ඒ කියන්නේ ආච්චා නොබයි දරුවන්ගේ දරුවන් රකින්න කියන එක අපිට කියන්න පුළුවන් නම් පළවෙනි පද දෙකේ දෙවෙනි පදේ පොඩ්ඩක් වාදනය කරනවා මම කියන්න පුළුවන් නම් මම ඉතින් අගය කරන්න මේකයි. හ්ම්. මේ මාලිත. ඔව් ඒක ආචානුබයි අපේ මුල් කෘතියට කිසිම අගෞරවයක් හානියක් නොවන විදිහට ගීත 10 අරගෙන ආපු වන්දුල වර්ණපුර මහත්මයාගේ කැමැත්ත සහ ඔහුගේ ඉල්ලීම නිසා ඒ පදය ඒ විදිහට ගයත්‍රි ගහනින් අහන්න ඕනේ කියලා අපි මං හිතනවා සාධාරණ ඉල්ලීමක් අපි ඒක දෙමු ආචානුබයි දරුවන්ගේ දරුවන් රකින්න ආච්චානුමයි දරුවන්ගේ දරුවන් රකින අමාවි තාතාහොන මාබත සරි කරන ආච්චානුමයි දරුවන්ගේ දරුවන් රකින Thank you very much. ඔබේ ඔබේ කැමැත්ත ඔබේ අවශ්‍යතාවය ඔබේ ඉල්ලීම ඒ විදිහට මිෂ්ඨ කළා. ගෙද යන්න පුළුවන් ප්‍රශ්න නැත. ඔව්. ආ එහෙම පොරොන්දු දිලා දාන්නේ. නේද? පුතා මේ වගේ ගීතයක් එහෙම කවදාවත් කියලා නැද්ද? කියලා නැහැ. කියලා. ඒක තමයි. ඉදිරියේදී පොඩ්ඩක් උත්සාහ කරන්න. මොකද ඔබට ගායන හැකියාව තියෙනවනේ. මේ වගේ ශ්‍රේෂ්ඨ ගීතයක් දෙකක් ගායනා කළා නම් වටිනවා. ගයත්‍රි තමා සතු දේවල් දැන් කීප අවස්ථාවක අතහැරගත්තා. නේද? සමාවෙන්න. ඔව් ඒ නිසා මේ පසු අහුල ගන්න පුළුවන්. පරවුණු මල්වල සුවඳ අතීතේ. විශාරද අපේ සංගීත සුජාත අර්ථනායක මෙතනිය ගායනා කරන ගීතයක්. මේ ගීතය හරහා ඔබ අපේ ආදරණීය ප්‍රේක්ෂකින්ට මොකද්ද කියන්නේ? මේක මේ ළමයි තුන් දෙනාගෙන. මූලිකත්වය දෙන්නේ මේ තුන් දෙනාට. දුව ගීතානි. මම දැන් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ගැත්තෙත් එකට ඉස්කෝලේ ගන්නනවා. ඉස්සරහා විද්‍යාලි. ඇයටත් ළමයි දෙන්නෙක් ඉන්නවා. කියන්නේ මේ මිනිපිරුව දෙන්නෙක්.
ඊළඟට ලොකු පුතා මදුව එයා ඉන්නේ ඩුබායි වල යත් කසාද බඳලා එයාටත් ඉන්නවා මිනි පිග් එක දරුවෙක් ඉන්නවා ඉතින් ළමයි මිනි පිග් එක තුන්දෙනා පොඩි මෙක්කෙනා මාධව එයාට ඉන්නවා මේ පුතෙක් ඉතින් එක මුණුබුවයි මිනි පිග් එක තුන්දෙනා බැලන්ස් එක නිකන් මදි ඇත්තට ක්‍රීඩකයෙක් හැටියට මං හිතන්නේ තව කොල්ලෙක් කත හැදෙනවා නම් හොඳයි කියන එක. ඊයේ උදේ මං හිතන්නේ සුබ ආරංචියක් ආවා මාධවගේ පැත්තේ. බලමු ඉතාලට තව මිනි බිරියෙද්ද මුණුබුගෙද්ද කියන එක. කියන එක මම ප්‍රාර්ථනා කරන්නේ මුණුබුගෙක් කන්න කියන එක කිව්වගේ මුණුබුගා දඟයි. නඟයි. කොල්ලෙක්නේ. ඔව්. කොල්ලෙක් විදියට හැදෙනවා. කිසිම අවුලක් නැහැ. කඩිය වගේ වැඩ. ඒක නිසා මේ මාධව ටිකක් තැන්පත් චරිතයක් ගොඩක් හිමින් සැහැල්ලුවෙන් හිමින් වැඩ කරන පුද්ගලයෙක්. ලොකු පුතා හැම නෙවෙයි. ඉතින් මේ 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 මාධවගේ පොඩි කෙනා ගොඩක් කරලා මතක් වෙන්නේ ලොකු පුතා පොඩි කාලේ. ගීතානි ඊට වැඩිය වෙනස් චරිතයක්. ගීතානිට යුනිවර්සිටි ගියා. ඒ මම හිතන්නේ ඒ අධ්‍යක්ෂ මුඩ තනෙන් තමන්ට තමන්ගේ වැඩ කර ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා යාට. ඒක නිසා මේ මේ චරිත දෙකටම වැඩිය වෙනස්. මේ දෙන්නගේ තාම වැඩ කරලා දෙන්න ඕනේ අම්මා. එන හේමාලි. ඉතින් ඒ අතින් හරි නිදහසේ ගීතානි හැදෙනවා. ඉතින් මේ මේ තුන් දෙනාටම මම එකිනෙක සැරේ ගහලා තියෙන්නේ මුලික කාලේ. වට්ටම් මේ මේ ගුටි කාලේ නෑ කායෙන්වත්. අම්මගෙන්වත් තාත්තගෙන්වත් සහෝදර සහෝදරගෙන් ගුටි කාලේ නෑ අපි. මොකද මම මේ තුන් දෙනා ගියා තුන් දෙනාම පොඩි කාලේ එකට ඉන්නකොට සෙල්ලංක එදා තමයි අන්තිම වතාවට සෙල්ලංක මේ ගැහුවේ. ඊට පස්සේ මම තේගෙන කරන්නේ නෑ ළමයිට ගහන්නේ නෑ කියන්නේ. මේගොල්ලන් හරි මේ 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 පහගේ සන්තෝෂයෙන් විනෝදයෙන් හැදුනේ. මගේ මාමයාට පුළුවන් සින්දු කියන්න. ඉතින් මෙයාගේ සින්දු උඩින් තමයි අනිත් කට්ටිය ගියේ. ඉතින් මම මේ මේක තෝරගත්තේ මේ මේ ළමයි ගැන මගේ ඒ ඒ දයාව සහ ආදරේ පෙන්වන්න මම මේ තේගෙන කළා මේ මේ සින්දු කියන්න ඕනේ කියන එක. මූලිකත්වය අපේ දුවට දුන්නේ. මොකද ලොකු දුව නිසා. මේ ගීතය ඇතුලේ තියෙන්නේ අතර මේ ඉතාලම මේ මේ ගීතය සහ ඒ චිත්‍රපටය පරසතුමල් චිත්‍රපටය නේද මේක පරුණුමල්වල ගීතය මට මතකයි හැටියට ඉතින් මේ ඒ ගීතයේ ඒ චිත්‍රපට ජවනිකාවේ නම් අතිශය වේදනාකාරී හැඟීම්බර අවස්ථාවක් තාත්තා කෙනෙකුගේ නිසි රැකවරණය නොලද දරුවෙක් නලවන ගමන් අම්මා කිනුරුගේ හදවතේ හද సంతානයේ උපදින දරා ගන්නට බැරි දුක අද දවසේ මේ ගීතය හරහා බන්දුල වර්ණපුර මේ චරිතය ඔහුගේ සහජාත දරුවන් තුන් දෙනා මේ අතීතය ඔහුගේ දරුවන් එක්ක ගත කරපු අතීතය මතක් කරමින් මේ ගීතය අපිත් එක්ක බෙදා ගන්නවා. ඉතින් ඔබ කැමැති අත්දැකීමක් තෝරගෙන ගීතය රස විඳින්න. මයිස්ටර් එකක් කියන්න. කියන්න. මේදී දැන් මගේ මම ICC එකට වැඩ කරන්න ගත්තේ 2015 දී. මට අවුතුරක කොන්ත්‍රාත්තයක් තිබුණේ. කියන්නේ 2018 අවසන් වෙන්න තිබුණේ. කියන්නේ මේ අවුරුද්ද. මම ඒ කවුද්දගෙන් පස්සේ මම යනවා පොලංකාවට. ඊට කලින් මම වැඩ කළේ මැලේසියාවේ අවුරුදු 8ක්. ඉතින් මම එහෙම ඇයි යන්නේ කියන්නේ මම කිව්වා නෑ මම යනවා. මම ගෙද ගන්න මට හිතෙනවා කියන එක. මම මේ කතාව කියන්නේ මොකද මම සෙල්ලංකනකොට මේ ළමයි පොඩි. ඉතින් මම කිව්වා වගේ ඉංගලන්තයට යනවා හොලන්ඩ යනවා ගමන් යනවා හැමතැනම ගිහිල්ලා එනකොට මේගොල්ලන්ගේ කුඩා කාලේ ලොකු ප්‍රමාණයක් මට මිස් වුණා. ළමා කාලේ මේගොල්ලන්ගේ. ලබන් දැන් මේ ඉන්නකොට මේ ළමයිගේ ළමයි දැන් හම්බ වෙනවා. ළමයිගේ ළමයිගේ ළමා කාලයත් දැන් මම පිටරට හිටියොත් එහෙම මට මිස් වෙනවා. එතකොට මට ළමයි කොටස් දෙකක පරම්පරා දෙක ළමාගේ ළමයි කාලේ වගේ මිස් වෙනවා. මේ 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 දැන් මේ ළමයිගේ ළමයි හැදෙන කාලෙට මම ජීවත් වෙන්නේ නැහැ. ඒක නිසා මම හිතන්නේ ඒක මුදලට ගන්න පුළුවන් බෑ. ඒක නිසා මම ඒ තියගෙන ආගෙන තමයි ICC එකෙන් අවුද්දක් වැඩ කරලා අපෝ ලංකාවට එන මොකද ළමයිගේ මිනිපුරංගේ දවසකතා බලන්නට එකතුලා දැන් ඔබ ඒ පුංචි අත්තොත් එක්ක ගත කරන කාලය තුළ ඔබේ ජීවිතයේ ලොකු රසයක් විඳිනවද? ඔව් අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම. අද උදේ මම තුන් දෙනාම දාලා මම උදුළු ගෑල්ලා දීලා තියෙනවා වතුර බාල්දිය හැම දෙම ගෑල්ලා තියෙනවා වයිසල් දීලා තියෙනවා සෙල්ලම් කරලා විනෝද වෙන්න එක. මගේ කැමැත්තක් තියෙනවානේ ගොවිතැන් කරන්න. ඒක මම හිතන්නේ ඒගොල්ලන් පොඩ්ඩ ඒගොල්ලොත් හැඩ ගැහෙන බවක් පේනවට. එහෙමද? දැන් එක ගෙදර දින්නේ ඔක්කොම.
කිට්ටු ඉන්නේ මේ මාධව මේ මාධව ඉන්නේ උඩ තට්ටුවේ. ඊට අපේ ගෙදරට මේ මම හිතා යාග 100ක් විතර එහෙන් තියෙන්නේ මේ අපේ දුව හේමාල්ලාගේ මහගේ. යාදිතේ එතන ඒක තියෙන්නේ. ඉතින් උදේ පාන්දර 6 මාට එක්කෙනා පොඩි එක්කෙනාව. ඇඳ 6 මාට අපෝ ගේනවා. ඉතින් කට්ටි ඉන්න අපිත් එක්ක තමයි. අමුතුම මේ මේ ලොකු සුන්දර කතාවක්. ඉතින් ඒ කියන්නේ ජීවිතයේ තමන්ගේ දරුවන් සමග ළමා කාලයේදී ගත කරන්න බැරි වෙච්ච තාත්තා කෙනෙක් දරුවන්ගේ දරුවන්ගෙන් ඒ සෙනෙහස බෙදා හදා ගන්න අත්දැකීම් හොයනවා. අහඹු සිද්ධියක්. හැබැයි ඉතාම සුන්දරයි. අපි අහමු ගීතේ. ගීත 10 මෙතෙක් ගායනා කරපු ගීත හැම එකකටම වඩා මේ ගීතය
වඩා හොඳින් ගායනා කළා වගේ හැඟීමක් මට දැනෙනවා. ඒ වගේ මේ කිතිබින මේ මේ පද රචනයේ පද පෙළ ඉතාම සංවේදී පද පෙළක් අපේ මහගම සේකරයන්ගේ. ඒ වගේ මේ සංගීතය ඉතාම ඒ වචනවල සහ අරුතට ගැළපෙන විදිහට ඒ හැඟීම් දනවන විදිහට සංගීතවත් කළේ අපේ ලයිනල් අල්ගම ශූරීන්. මේවා මේ ගීත සදාකාලික ගීත, මේ නොමියන ගීත. ඒකෙත් ඔබගේ ගායනයත් එක්ක අපි මේ මුල් කෘතිය වගේම රසවින්දා. හොඳයි, අපි විරාමයකට යන්න ඕනේ. ඒ ගිහිල්ල එන්නේ තරමක් විලස් ගීතයක් එක්ක, නිසා අපිත් එක්ක රැඳී ඉන්නට යන්න කලින් මම මේ පණිවිඩය කියන්නම්. මේ සැප්තැම්බර් මාසේ 23 වෙනිදා ප්‍රේක්ෂක ඔබට විවෘත කරන වැඩසටහන් දෙකක් තියෙනවා. දවල් කාලයේ වැඩසටහන සහ රාත්‍රී කාලයේ වැඩසටහන. ඉතින් ඔබ දැන් සියලු විස්තර දන්නවා. වැඩසටහනට ඔබේ අවසරපත ඔබට වෙන් කරගන්න ඕනේ නම් මේ මේ තිරේ දිස් වෙන මේ දුරකථන අංකයට කතා කරලා, ප්‍රියන්ත ඉන්නේ, ප්‍රියන්තට කතා කරලා ඒ ඔහු කියන ක්‍රමවේදය භාවිතා කරලා ඔබේ ආසනය වෙන් කරගන්න. 23 වෙනිදා දවල් 2:00 දවල් ප්‍රසංගය, 23 වෙනිදා රාත්‍රී 9:00 එන්න ඕනේ රාත්‍රී ප්‍රසංගය බලන්නේ නැහැ. ඉතින් මතක තියාගන්න. අපි යන විරාමයකට ගිහිලා ඉක්මනින් එනවා. අපිත් එක්ක රැඳී ඉන්න.